लंकावे उपदानवा संगीत क्षेत्रे पुरोगामी प्रबल मेहर गायक संगीताज्ञ मेहरने साकट पात्र अद अभी दशक की व्यक्ति लंकावे गीतावली गीत क्षेत्रेट बलपै मकल गायक संगीताज्ञ सह वादगे पवा मंकमति रत्नश्रीयटम ये पूर्विका बहुआ हनुना दी मे वगगी मत बार दे नदी आई बन खीन कुटुमी नदी का मटल आबादून प्रवेश दशक दिख तून हाथर वगे काले का मुलिन अपी हो हनुनागा वाद्य शिल्पी खटीट अनु गायक भूमिका बट पीसन गायक भूमिका भी तो दशक कीप्याक मेवन इट श्रीलांके रसिक प्रजावट होगी हंडीन सत्कार करलती है नो मंगितने दिए थे ओटा अनान्य में विशेष हंडक दिए नो यह वेनात हंडकीन आदेश का हंडकीन विस्थापने नोकल है कि हंडक बवाई ओ ताहुरु करलती है ने ये शिल्पिया गायन शिल्पिया वाद्य शिल्पिया संगीत वेदिया कीर्ति पेस्कुएल अभी बहुम आदरें गौर पीलिगा सदगिरी मुद्दे ලාංකේය මියසිවත වර්ණවත් කළ නොබ පෙරදිග හා අපරදිග මියසි සම්ප්‍රදායන් අධ්‍යයනය කරමින් සිය මියසි භාවිතාව තමාටම ආවේනික මධ්‍යගත ශෛලියකින් පෝෂණය කරගත්තේය කඳුල ඉතින් සමාවියන් අපි වින් වෙමු අද හවසට සිය මියසි දිවිය තුල වාදනයේද ගිටාරයේ හදට තුරුළු කරගනිමින්ද සිය වාදන කෞශල්‍යයෙන් ලාංකීය මේසි වංශය සැරසිය නිල්ලු කුලි මල්කේ කුලි නිල්ලු කුලි මල්කේ කුලි ප්‍රේමයේ ප්‍රහර්ෂයද විරහවේ වේදනාවද සිය ලයන්විත හඬින් නව නළු රස අතර කරුණා රසයක දවටන්නට ඔහුට හැකි විය අන් කවරෙකුවත් නොව ලයාන්විත සුකේමුක හිමිකරු ගායන වේදී කීර්ති පැස්කුවෙල් නම් නුබමය සඳලතා පායලා මල් වැට ගාව පිරිමාදේ ගීත ක්ෂේත්‍රයේ නිර්මාණකරණය පිළිබඳව බොහෝ අත්දැකීම් බහුල माध्य शेस्त्री दवंतेक्वन समान चंद्रनाथ वीर सिंह रसिक प्रजा नियोजने क्रमीन अद कीर्ति गीत कथाकर समान बढ़ता महिता ने अपने हों प्रासंगिक अद्याकी मठ मूल दिन पुलवंग इदिरी संदगिरी मुद्दे पैकी पैतु रत्नशय की वो आगे कीर्ति पैसको लोगे हंड विना किसी हंड की प्रतिस्थापने विस्थापने को नुके हंड अभी दान लंका वे बहु විශේෂිත හඬවල් පසු කාලීනව තවත් එවැනි හඬවල් වලින් විස්ථාපනය වුණා නැත්නම් ප්‍රතිස්ථාපනය වුණා. හැබැයි ඔහුගේ හඬ තාමත් මම විශ්වාස කරනවා මේ දශක ගණනාව තුළ මේ අද්විතීය භාවය රැක ගනිමින් ඔහුට පමණක් අයිති වෙමින් පවතිනවා. පළමු ගීතයටම පසුව කතා කරමු. दसमस उबमा कुसरनुआ दहसक दुखगिनी सितिंदरा मतुदिउनु निरतुरु उब पेतुवे अम्मे उब मगे दिव्य पुरा दसमस उबमा කුසරෙනුවා දහසක් දුක්ගිනි සිතින්දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ මගේ දිවිය පුරා
සිටු මෙදුරක සැප මට ගෙන දෙන්නට ඉසුරු කාසි පොදි නෙත තිබුණේ විහිසට ගත රැඳි උණුසුම්නා බිඳු දරු සෙනෙහස වෙනුවෙනි මස ඔබමා කුසරඳ වූවා දහසක් දුක්ගිනි සිතින් දරා මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ මගේ දිවිය සවියක්මුණු පිවිතුරු ඔබේ ගුණ සසරින් සසරත ඉමිවිලා මතු පත් බවයේ වරම් පතන්නිමි ඉඳිනට ඔබේ සෙවනටරීලා දස මස ඔබමා උසරින්ද වූවා දහසක් දුක්ගිනි සිතින් දරා මතු දියුණු නිරතුරු ඔබ පැතුවේ අම්මේ ඔබ මගේ දිවිය පුරා අම්මේ ඔබ මගේ දිවිය පුරා මහිතර ඔබේ කටහඬේ තියෙන එක්තරා විදිහක මේ ගීතය ඇතුලේ කරුණා රසයක්. මම හිතර ඔබේ කටහඬේ තියෙන වර්ණයේ තියෙන ඉතා සෞම්‍ය භාවාතිශය විභවයක් නැත්නම් හැකියාවක්. මම කැමති රත්නශ්‍රියයකින් ඒ ගැන වැඩි විස්තර විභාගයක්. මම එකඟ වෙනවා නදීක මේ කරුණ රස ආත්ම කොටගත් පිළිමි හඬක්. ඔහුට අනන්‍ය වන හඬක් කියලා අපි කියවනේ. ඒක තමයි ඔදිගට මේ භවකලාපයේ තමයි පෝෂණය කරන බව පේන්නේ. දැන් මේ ගීතය ගත්තොත් මේක සිල්වානා කොළඹගේ කියලා මම අහලා නැහැ මේ ගීත රචකාවක් ලියලා තියෙන්නේ. මේ කැමරන් කොළඹගේ සංගීතවත් කරලා තියෙන්නේ. මේ යුවලක් මම හිතන විදිහට. සහෝදරයා. මම හිතන්නේ පෙරදිග සාහිත්‍යයේ මෞගුණය පිළිබඳව මෞගුණයට විශේෂතාවක් දක්වන බව අපි දන්නවා. විශේෂම ආගමික පසුබිමක් එක්ක මේ මෞගුණේ වඩාත්ම උත්කර්ෂයට නංවනවා. හැබැයි අවරදිගත් බටහිරත් එහෙම නෙමෙයි කියලා අපිට කියන්න බෑ. මොකද ප්‍රශ්නේ ලියන්නේ මෞගුණේ ඇති අය දරුවන් දින යුතුය කියලා. ඒස පොදුවේ මුළුමහත් මානව ප්‍රජාවම මව ඉතා ගෞරවනීය චරිතයක් ලෙස සමරනවා. ඒක තමයි මේ ගීතෙන් කරන්නේ. මේ ගීතේ රචනයේ විශේෂතා මට පේන්නේ ඇත්තටම සාමාන්‍ය ගීයක් හැටියට. නිර්මාණාත්මක හඬ සහ ස්වර රචනාව තමයි මේක වඩාත්ම වැදගත් වෙන්නේ. නැත්නම් පොදු කාරණා තමයි මේක කියන්නේ. ඉතින් එකක් කියනවා මේ දැන් මේ අම්මට යසේසුරු මොනවත් තිබුණේ නැහැ, කාසි තිබුණේ නැහැ, ඇගේ දහඩිය තමයි පෝෂණය කළේ කියලා කියනවා. ඒකත් තරමක් සුලභ කියමනක්, ඒක විශේෂතාවක් නෙමෙයි. නමුත් මම හිතන්නේ එහෙම යසේසුරු තියෙන අම්මලාටත් වෙලාවක් නැහැ දරුසෙනෙහස සඳහා. ওই කාරණා තමයි මේ ගීති පුරාම කියවෙන්නේ. මම හිතනවා සමන්ට මොනවාරි ඇති අපට එකතු කරන්න මේ වචනය සහ කීර්තිගේ කලා ජීවිතය පිළිබඳව. ඔව් ඇත්තටම රත්නශ්‍රී මේ කීර්තිගේ කටහඬ ඔහුව ලයාන්විතයා හැටියට හඳුනන තරමටම මේ ප්‍රසිද්ධ වෙලා ගියා, ප්‍රකට වුණා, මිනිස්සු හඳුනාගත්තේ කටහඬේම තියෙන ලයාන්විත භාවය. ඉතින් මෙහෙම ලයාන්විත භාවයක් කෙනෙකුගේ කටහඬට ඇවිල්ලා ඒක විකසිත වෙන්නේ ඒ පිටිපස්සේ කවුරු හරි ඉන්න ඕන නේ. ඉතින් බොහෝ වෙලාවට ඔය ලායනිත භාවයත් එක්ක පිටිපස්සේ ඉන්නේ අම්මා. කවර හෝ සංස්කෘතික පදර්බක් මත, කවර හෝ
ආගමික පදනමක් මත කොයි ආකාරයෙන් නිර්මාණය වෙලා ආවත් මොන භාෂාවකින් කිව්වත් අම්මා ගැන කියන දේ එකයි කොච්චර උත්තරීතර චරිතයක්ද කියලා කියනවනම් අපි දන්න අපි බුද්ධඝංකාරයෝ හැටියට එහෙම නැත්නම් පිළිගන්න විදියට බෞද්ධයෝ හැටියට අපි බුදුරජාණන් වහන්සේට කියන්නේ බුදු අම්මා කියලා සිද්ධාර්ථ කුමාරයාට අම්මව නැති වෙන්නේ සුමානෙකින් ඒ කාරණා කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ අම්මව හඳුන්වන්නේ gedara budun කියලා ඉතින් මේ කොයිතරම් ඉහළ මට්ටමක කොයිතරම් සැලකිල්ලක් ළඟට පුද පූජා ලැබඩ කෙනෙක්ද අම්මා කියන්නේ ඉතින් මේ අම්මා පිළිබඳව අර අපේ රත්නශ්‍රී කීවා වගේම මේ ගීතේ එහෙම විශේෂිත වූ මේ යමක් නොකියුවට අම්මා ගැන කියන හැම දෙයකම ඔය ඔක්කොම එකතු කරලා ආපු දේ ප්‍රකාශනය. ඒ ප්‍රකාශනයේ මේ ලයන්විතයාගේ කටහඬනොත් ඒ සංගීත නිර්මාණයනොත් අර කරුණා රසය ඔක්කොම එකතු වෙලා අපේ අතට අපේ අපේ සවනට එනකොට සවනේ නතර වෙන්නේ නැහැ ඒක. සවනින් පිට යන්නේ නැත්නම් එතනින් ඇවිල්ලා වෙරලා අම්මා පිළිබඳව අපේ මනස අවුස්සනවා අපේ හදවත සතප්පනවා. මං කැමති කීර් සහෝදරයාගෙන් ඒක ගැන කතාවක් දෙන්න. මොකද මං හිතනවා ඔබ මේ කිව්ව අදහස් දෙකත් එක්ක මටත් එන අදහසක් තමයි. ඔබේ හඬ තමයි මේ ගීතයේ ප්‍රධානතම භාවකය නේද? ඔව් භූමිකාව ඉටු කරන්නේ. නදීක මගේ හඬ පිළිබඳව කරපු වගේම ඇත්තටම මට ලොකු ගෞරවයක් හැටියට මම දකිනවා. මම මුල සිටම කාගේවත් හඬක් අනුකරණය කරන්න ගියේ නැහැ. හැබැයි මම පුරුද්දක් හැටියට අපි සංගීත කණ්ඩායම් වල මේ ගමන ආරම්භ කරන අවදීදී සියලුම ගායක ගායිකාවන්ගේ ගීත ගායිකාවන්ගේ ගීතත් මම ගායනා කරන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මගේ ගීතයක් මම නිර්මාණය කරන මුල් අවස්ථාවේදී මම හිතනවා මේ හැම ගීත ශෛලියක්ම හැම ගීත ගායකයෙකුගේම හඬක්ම මගේ හඬට පොදු වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ හඬ තුලින් මම මගේ අනන්‍යතාවය හොයාගත්තා. ඉතින් ඒක මම හිතනවා මට ලැබුණු විශේෂත්වයක් හැටියට මම දක්වනවා. ඉතින් නමුත් පසුව මම මගේ අත්දැකීම් තුලින් මේ ගායනයේ යම් යම් මාවතේ දිග ගමනක් එනකොට මම තේරුම් ගත්තා මේ ගායනය කියලා කියන්නේ ඊට වඩා සුවිශේෂ දෙයක් කියලා. මේ ගායනය තුල තියෙන්න ඕනේ හැඟීම කියලා කියන එක. ගායනයකින් කටහඬකින් එහෙම නැත්නම් ගායනයකින් දෙන්න පුළුවන් හැඟීම තමයි මේ ගායනයේ තියෙන සුවිශේෂී බව කියන එක. එතෙන්ට ගායකයෙකුට එන්න පුළුවන් නම් එතෙන් තමයි හදවතට රසිකයාගේ හදවතට කතා කරන්න පුළුවන් තැන තියෙන්නේ. ඒ තැන තමයි මම හොයාගෙන ආවේ. ඉතින් මම හිතනවා මට යම්කිසි සාර්ථක ගමනක් එන්න හම්බුණා කියලා ඒ මාවත ඔස්සේ. ඔබ ඉතින් නිසමාන ලෙස කියන යම්කිසි සාර්ථක කියලා මම හිතනවා නමුත් නෑ. ඔබ ඒක හොයාගත්තයි කියලා. හොඳයි. අපි කෙටි විරාමයකට ගිහිල්ලා ඊළඟ ගීතයත් එක්ක එකතු වෙමු. මම උදක්ම විශ්වාස කරනවා අද ඊටම රසවත් හරවත් සන්දහාවක් වෙයි කියලා.
ගීතේ පස්සේ අපි ගීතය නිල වශයෙන් රස විඳින්න සහ ඒ ਵਿਚාරය කරන්න ආරාධනා කරපු සමන්නායගෙන් අහමු මොකද්ද මේ ගැන කියන්නේ ඔව් ඇතර මම මුලින්ම කියන්න ඕන මේ නදීක දැන් මේ ගීතේ රචකයා ඉන්නවනේ බොහෝම අසාධාරණ ලක් වෙච්ච ගීත රචකයෙක් ඒක මන් දන්නේ ඇයි කියලා මං හිතන්නේ අපේ සම්ප්‍රදායනුකූල මේ මේ කාලත් තිස්සේ පවතින මුල් බැහැගත් සාහිත්‍යදරයන්ගේ ਵਿਚාර කලාවට මේ ගීතය ගොදුරුවී මිනිසා මම විශ්වාස කරන විදිහට ගීතය කියන්නේ හුදෙක් සාහිත්‍යංගයක් විතරක් නෙවෙයි. ඒකේ සාහිත්‍යිකුත් තියෙනවා. දැන් අද දැන් මේතර මේ සිද්ධ වෙච්ච අද මේ ගායන විදිය මම හිතන්නේ වඩා ඒක තහවුරු වුණා. මේ ගීතේ නව මේ තව මුසුවකින් ඒ ගායන කොට සංගීතය කියන එක කොච්චර ගීතයකට වැදගත් වෙනවද කියලා ගීතයක් තනිකොට වචන වලින් පමණක් මිනින් දණ්ඩක් කරගෙන ඉවල ඒ කරන ਵਿਚාරේ සම්පූර්ණයෙන්ම මම හිතන්නේ ඒකට අපි වචන තේන ඒක අවුට්. अपे तीन बोहलाट कवि कलावक नत्व नवे संगीत कलावक मे कवि कलावे मात्रापूर्ण अक्तम बोहलाट दकीन लें क्रमवेदे कटकिस्यां सकास्कर ईट वडा मे बाहिवे संगीत निर्माण करण तनुट गीत लीमेदी रचना किरी याकार गीत बीवेन संगीत मिश्र विलाम गीते अभी गीत स्वतंत्र गीत पदरचना वक् साहित्यांगदिपत्कर्पम एक संगीत तनुवक निर्माण करण निरंतरम पोटी पोटी संशोधन करवा नमूत संगीतज्ञ ये आकृति अतुकोटेन हेमणा संगीत विषय पूर्व निर्माण करुघट गीत रचकेटेन ये कोटुम तुलाट निर्माण करवाण्ना एक विशिष्ट गण गीत गणेट गीत गणेट संगीत मे गुण्यक् मिश्रवेट साल खंड पुलवा ऐह क्या तिबिचा यात्र करुणारत्न अभेशेखर इतकोट प्रेम की दलिस ओम आपूपे की कतर अद जीवत नैति मे हेम सिरी हलपीटा थेटिया ओहे साहित्यांगन विचार युते मे एक टीका विधिट मे मे दुष्कर कार्यकुलवा ना हेमत नैक अतनी अतर दिशा हेम अतर दुंद बेलवे अटट किंदा बेल एव अतुतीन साहित्य रसयात मका दी साहित्य विचार पिलीतुरा खोयान अभी संदगिरी मुद्रे बहुत उत्साह कला
ගීතය කියන්නේ මේ සාමූහික කලාවක්. සාමූහික කලාවක් කියන්නේ ගීත රචකයා, සංගීත රචකයා සහ ගායකයා හෝ ගායිකාව තුන්දෙනා. අර වගේම ගීත විචාර කියලා අපි කරන සාහිත්‍ය විචාරවලදී බොහෝ විට පදමාලාව විතරයි විචාරයට ලක් වෙන්නේ. ඒ කාව්‍යමය ගුණ විතරයි මේ පරිචින්න කරන්න උත්සාහ කරන්නේ. දැන් අර හේමසිරි හල්පිට කියන මේ මේ නිල්ලුපුලි ගීතේ රචකයාට යම් අසාධාරණයක් වුණා කියන කාරණේ. ඒකට මට ඒකට ඍජු උත්තරයක් දෙන්න අමාරුයි. මොකද මේක පූර්ව නිර්මිත තනුවකට අයහු රචනා කරලා තියෙන්නේ. ඒ මුනාම ඒ තනු රචකයාගේ ස්වර රචනාවේ ආකෘතිය ඇතුලේ ගීත රචකයාට හැසිරෙන සිද්ධ වෙන සීමිත ඉඩකඩක. ඒතකොට ඔහුගේ භාව කලාපේ සීමා කරගන්නන අත්දැකීම සීමා කරගන්න වෙනවා. එහෙම ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවා. හැබැයි දැන් මේ ගීතය ගායනා කරනකොට මේක අලුත් ප්‍රකරණයක් බවට පත් වෙනවා. මේක හිම්සිරි කියන උත්සාහ කරන්නේ දැන් නිල් උපුලි කියලා ප්‍රධාන සංකේතය නිල් උපුලිනේ. නීලෝත්පල කියන එක. දැන් නිල් උපුල්ල සීගිරි කවි වලත් පාවිච්චි වෙනවා. කියවෙනවනේ නිල්වන් සහ රන්වන් කාන්තාවන්නේ තියෙන්නේ. එළලුවන් කාන්තාව සහ නිල්වන් ලියනේ තියෙන්නේ. දැන් නිල් කියන එක දැන් ශාම වර්ණ, කෘෂ්ණ වගේ නම් වලින් හඳුන්වන නිල් තමයි කළුයි පෙරදිගයි කළුයිනේ. ඉතින් ඒක වහගන්න ඉතින් නිල් උපුලි උපුල් උපුල් වගේ කියනවා. ඇස් කළුයි කියන්නේ නැතුව කෘෂ්ණ වර්ණේ අපි කියන නිල් උපුල් වගේ කියලා. ඔක මුලින්දලම තිබුණා ඉන්දියවරේන නයනං මුඛමම්බුජේන ඒ කාලිදාසගේ ශෘංගාර තිලකේ තියෙන කීර් සහෝදරයා මේ ගීතය මොකෝ ගැන කැමති දැන ඔව් මේ ඇත්තටම නදීක මේ ගීතය 90 දශකයේ වගේ ආවේ මට මතකයි 87 විතර මේ එක්තරා රූපහානි වැඩසටහනකට තමයි මේ ගීතය නිර්මාණය වුනේ මගේ අයියා තමයි පද්මශ්‍රී පැස්කෝලේ තුමා තමයි මේ ගීතේ තනුව නිර්මාණ කරේ ඉතින් පහුවෙන්දා උදේ රූපණ වැඩසටහනට මට ආරාධනාවක් ලැබුණා අලුත් ගීතයක් ගායනා කරන්න. ඉතින් මං අයියාන් ඇහුවා මේ අලුත් තනුවක් නැද්ද මේ හෙට උදේට මෙහෙම වැඩසටහනක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ වෙන කෙනෙකුට හදපු තනුවක් තමයි මට මේ හදිසියේදීට දුන්නේ. ඊට පස්සේ මම එදා රෑම හේමසිරි හල්පිට මහත්මයා හම්බ වෙලා මගේ වාහනයට ඇවිල්ලා එතුමා වාහනේ ඉඳගෙන තමයි මේ පදමාලාව ලිව්වේ. ඊට පස්සේ මං රෑ පුහුණු වෙලා පහුවෙන්දා උදේට ගිහිල්ලා මේ වැඩසටහනට මේ ගීතේ ගායනා කරා. ඉතින් හිතපු නැති හදිසියේ නිර්මාණය වෙන ගීතයක් හිතපු නැති විදිහට මේ ගීතය රසිකයන් අතරට ගියා. ඔව් ඔබේ වැඩිමහල් සහෝදර මේ ගීතය නිර්මාණය කළ පද්මශ්‍රී බැස්කෝ මහත්මයා. ඔහු ලංකාවට ගිහින් ඉතාම දක්ෂ සැක්සෝෆෝන් වාදකයෙක් මගේ මතකයට. ඔහු ලංකාවේ ඔහු ඇත්තටම ජීවත් වුණේ බටහිර රටක. අන්තිම කාලේ ඔහු සංගීතය වෙනුවෙන් ඔහුගේ ජීවිතය කැප කළා. ඔහු සිහි කළ යුතු මේ 2007 දී එතුමා පියෝ වුණා. අපි ඊළඟ ගීතයට කපා හඳ පායා සඳේ
ගීතයේ සංගීත ආකෘතිය ඇත්තම ඉතාම සෞම්‍ය සරල ඉතාම රසවත් ආකෘතියක් මට මතක් වෙන්නේ ඇත්තම පැරණි කණ්ඩායම් සංගීතයේ තිබුණු යම් රීතියක් නැත්නම් යම් සංගීත රීතියක් ඒ කෝඩ්ස් වල හාමනීස් වල ආදී දේ. මම සමහර විට ඔබ සංගීත කණ්ඩායමක අවුරුදු ගණනාවක් මම හිතන්නේ දශක ගණනාවක් ඉඳීමෙන් මේ එවැනි ආභාසයක් ආවද කියලාත් මට යම් ආකාරයක අදහසක් වෙනවා. නමුත් මේ ගීතයේ තියෙන සෞම්‍ය බව නැත්නම් ඉතාම සරල රසය තමයි මම හිතන්නේ මේ ගීතය ඉතාම ජනප්‍රිය වුණා ඔබ මෑත කාලයකදී නැවත කරලියට එන්නේ මේ ගීතයත් එක්ක. ඔව්. නදීක මම හිතන්නේ මම මේ ඔබ කිව්වා වගේ කණ්ඩායම් සංගීතයත් එක්ක බොහෝ කාලයක් ඇසුරු කිරීම තවමත් ඇත්තටම කියනවා නම් නිසා මේ මේ මගේ ගීත ශෛලිය තුළ මේ කණ්ඩායම් ගී ආර්ය කොහොමදක් තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්නට ඇති මම ගායනා කර බොහෝ ගීතවලට මම හාමනි හඬවල් යොදාගෙන තියෙනවා. ඉතින් ගීත ශෛලිය වුණත් එහෙම නැත්නම් මට නිර්මාණය වෙන තනු පවා බොහෝ විට අර කණ්ඩායම් සංගීතයට බොහොම කිට්ටු වෙන ඒ ආරයට යන ගීත තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මගේ කියන යම්කිසි අනන්‍යතාවයක් ගොඩනගා ගන්න මේ හැම තියක් තුලම මට අවස්ථාව සැලසුණා. අද ඔබේ ලක්ෂණය තියෙනවා. ඒ කියන්නේ කීර්ති පැස්කෝල් භාවය කියන එක සමහරවිට ඔබ ඔබ গিitar වාදකයෙක් වීමත් මේ හාමනිස් නැත්නම් මේ গিitarට බලපාන්නේ නැති කියලාත් මට හිතෙනවා. මේ ගීතයේ වචන එහෙම නැත්නම් සාහිත්‍ය පාර්ශ්වයේ සංකල්ප රූප ගැන අපි කැමතියි දැනගන්නවා. ඇත්තටම මේක හොඳ නිර්මාණාත්මක ලක්ෂණ තියෙන ගීයක්. මොකද ලක්මාලී කාර්යවසම් තමයි රචකව ගීත ලියලා තියෙන්නේ. මේ කියවෙන්නේ මේ නදීක මේ තනිකඩේගේ තනිකඩ ජීවිතේ ඉවර වෙලා ඔහු ඔහුගේ කුලගේ ගොඩනගන දවස ඔහුගේ මදු සමය පටන් ගන්න දවස මේ. ඒ කියන්නේ මෙතෙක් තිබිච්ච ජීවිතේ තිබිච්ච කඳුළු දුක සමගන්න කියලා ඔහු කියනවා. අද අපි වෙනුවෙන් අද හවසට කියලා කඳුළු වලට කියන්නේ දුක් වලට. ඒ ඔක්කොම අදින් ඉවරයි. ඇය එනවා අද හවසට මගේ ගෙදරට කියලා. හැබැයි මෙයා මේ
यस इसरो तीन किने निमे इनसा होगे मधु समय सीमा साहिताय नोट बहुम अल्प चैप संपत्ति हैं इससे लम हो इल्ला ही टिन्ने खलुवाला व नगिन्ने पा गंगटोड़ी ने हम ले आउट मुकद वेना पेम्बतुन युवलक विवाह के युवलक मधु समय दी प्रार्थना कराने वर्षा ऋतु नोट मे 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 तेंदी व्यस्त ते मे मधु समय बाद आओ मुकद गेते में ना ठीक है උදෝ යටලී යොඩින් වැලෙලා අලුත ගෝමැටි ගාව බිම හේදිල යනවා. ඒක මොද සමයට බාධාවක්. ඒ නිසා කියනවා මේ එහෙම වහින්න එපා කියලා. මේ මේ විවාහකයා කියන්නේ. ඒකම මේ තව කීමක් තියෙනවා. මේක මේ කන්ද කපා හඳ පැවට පස්සේ ඇගේ මල් ගෝමර බලන්න පුළුවන් කියලා හඳ එළියෙන්. මොම් ප්‍රාර්ථනාවක්. මට මතක් වෙන ප්‍රේමිකීති ලියනවා වරක් නදීක මේ හඳ එළියෙන් බෑ මැණිකේ මැණිකගේ ලස්සන බලන්න පැලට ගිහින් පැල ඇතුලේ කුප්පිලාම්පුව නිවන්න කියලා. ඕ. අලස්සනයි ඒක. ෂා. මට ඒක මතක් වෙනවා මේ 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 සංකල්ප රූප එනකොට. අනිත් එක මේ මේ විවාහකයා එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔහුට ඕන යහපත් කුටුම්බයක් හදාගන්න. ගෙදරින් කිරිසුමක් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අන්තිමටත් ඔය ඉලාවේ වහින්න එපා කියලා. කළුහරම ඉල්ලනවා බලාකුළු එන්න එපා කියලා. यार निर्माणात्मक उबे आधार मे गीते विवाह तारुणेकुगे अनागत बलापुर मिस्कर मे गीते मे आगे कटाणट कीर्ति कटाणट हितामात्म गलपेन मे श्रृंगारात्मक नटाव संभोग श्रृंगार संभोग श्रृंगार ये श्रृंगारे हट धनवन पदमाला संगीत सह गायन तुनेम इतने मम पौजल के हा खमती गीते मेक श्रृंगारे दिता मेक साधारण इष्टकीन विधि तीन अनागत बलापुर किरीसुंदेट इनकीन देवे सांस्कृतिक लक्षण विवाह कीलकिया हृदय कसाध बदन के वितरक अपे जीवित वोट अपे सांस्कृतिक जीवते अपेक्षा वत्न दर्वे සිද්ගන්නාසුළු අදහස් හුවමාරු වෙනවා කෙටි විරාමයකට පස්සේ නැවතත් එකතු වෙනවා बलागे नहीं इन्हें
මේ ගීතෙත් දක්වන්නේ අර හාමොනි වලට ඉඩ තියෙන ඒ සංගීත ආකෘතියක් සහ කෝඩ්ස් ආකෘතියක්. මම කියන්නේ මේ ගීතයේ සාහිත්‍යමය පාර්ශ්වය ගැන ඉස්සෙල්ලාම ඔබෙන් දැනගන්න සමන්නායගෙන්. ඔව් අර අපි ඉස්සෙල්ලා කතා කරේ ශෘංගාරය. සම්භෝග ශෘංගාරය මේක විප්‍රයෝග ශෘංගාරය. මිනිස්සු සාමාන්‍යයෙන් මේ පිළිගත් දෙයක් ලෝකේ තියෙනවා මිනිස්සු මතක තියාගෙන ඉන්නේ විප්‍රයෝගයේ. ඒ හැටියක් මිනිසුන්ගේ කලින් කල මේ කලින් කල සිහිපත් කරමින් නොයෙකුත් අවස්ථාවල ඒ තිබිච්ච ඒ වෙච්ච ඒ සිද්ධි සමූහය මේ ඒක මේ විඳිනේ කරනවා මුලින් විඳවනවා වෙන්න පුළුවන් පස්සේ ඒක විඳිනවා කොච්චර කාලයක් ගියා සමහර ජීවිතේ මහලු වියට පැමිණුණත් මේ බිඳුන පෙබක් ගැන විශේෂයෙන් ඒ වගේ කාරණාවලදී මානව ස්වභාවයක් ඒ මානසික ඇති වෙන මේ යම් කිසි මේ ඒ හැඟීම් සමුදාය ඒක ආවර්ජනය කරමින් ඒ ගැන තමයි හිතන්නේ මම හිතනවා දැන් මේ අපේ මිත්‍රයා මේ ඒ වගේ අත්දැකීමකට මේ පත් වෙන්න නැති කියලා මොකද මේකේ සංගීත තරු නිර්මාපකයාත් ගායන ශිල්පියත් මේ උනේ ඒ වගේම ගීත රචකයා උනේත් අපේ මිත්‍ර අදා ජීවතුන් අතර නැති ස්ටැන්ලි පීරිස් එතුමා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ කීර්තිපස්කෝල ආගමනේ මේ ඉන්ද්‍රකීලයක් වාගේ හිටපු එක චරිතයක් ප්‍රධාන පෙළ චරිත තුනක් හතරක් තියෙනවා මං හිතන්නේ එක්කෙනෙක් මේ සැල්ලි පීරිස් එක්කෙනෙක් සරත් දසනායක ඉතින් එහෙම ආපු ගමනක මේ ගුරුවරයා එයාම නිර්මාණය කරපු එයාම ගායනා කරපු එයාම මේ බද රචනා කරපු මේ ගීතය ඒකේ විප්‍රයෝගය දැනෙන්නේ ඒකට හරි සංවේදී එයා නිතරම කැමති වුණා මේක මේ එයා විතරක් නෙවෙයි अरे गोले लव हरी किट्टुएं हिटू ग्रेशन आनंद किट्टुएं हिटियाने एक तरह दूना मेक गायना कर ओडतर गवसर तीन ताम सार्थक गीत तुड़ तुडिए विप्ल श्रृंगार मुख्य रसवेन्े अहिमेच वेन्वेच पेमती आमंत्रण मीन गायना गायना रचना कल स्वर रचना कल ඉස්සලි පිරිස් වාග්ගයේ කාර්යයක් බව කියන්නත් ඕන මොකද මේ කාරණා තුනම කරලා තමන්ගේ හොඳම මිත්‍රෙන්ට ගිහ පවරනවා කියන්නේ ඉතින් ඒක ටිකක් අමාරු වැඩක් නේ නේද? නැද්ද? ඊයර අනිත් එක තමයි තමන්ම විඳපු අත්දැකීමක් තමන්ගේම ජීවිතය හා සම්බන්ධ අත්විඳීමක් අත්දැකීමකට වඩා අත්විඳීමක් ඒක. ඒ ඔස්සේ කරන නිර්මාණ වඩාත්ම හෘදයාංගමයි. ඒකට මම හිතන්නේ මේ කීර්තිගේ මේ භාවික ගුණ එකතු වුණාට පස්සේ කටහඬේ තියෙන මේ
විප්ලවයේ වඩාත්ම දැනෙන්න පටන් ගන්නවා ශ්‍රාවකින්ට. හොඳයි මේ ගැන මම කැමතියි ඔබෙනුත් දැනගන්න. මොකද ඔබ මේ ගීතය ගායනා කරනවා. ඔබේ ඔබේ අත්දැකීමක් වුණා. නදීක අපි පාසල යන කාලේ අපේ වීරයෝ තමයි ෆෝචුන් සංගීත කණ්ඩායම. මොකද මගේ අයියා ෆෝචුන් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා පද්මශ්‍රී දවසල. ඉතින් එතුමා සමග මේ ෆෝචුන් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පීන් ස්ටැන්ලි පීරිස් මහත්මයා ඇතුළු තවත් වාදන ශිල්පීන් බොහොමයක් හිටියා. ඉතාමත් ප්‍රවීණ අය. අපි මේ පාසල යන කාලේ මේ මේගොල්ලෝ වීරයෝ අපි. අපි බලාගෙන සංගීතේ කොයි ඒ තරම් අපි ආදරය කරලා කුඩා කාලා සිට. ඉතින් එතකොට සැන්ලියේ මේ සංගීත කණ්ඩායමේ ගායනා කරපු ගීත දෙකක් තිබුණා. එකක් තමයි මේ රන්තරු පායන කියන ගීතයත් අනිත් එක තමයි හවසට පායකල කියන ගීතයත්. මේ ගීත දෙක එතුමා ගායනා කරනකොට අපි කට අරගෙන බලන් හිටියේ. ඒ තරම් ලස්සන මියුරු හඬක් එතුමාට තිබුණා. බොහෝ විට අපි මේ කතාබහට ලක් නොවුණු දෙයක් තමයි සැන්ලිපිරිස් සංගීත ශිල්පියාගේ ඉතා මිහිරි කටහඬ. ඉතාමත් लगन्ना सुलू कटहना के तुम्हारा तीपुना ये वगैरह में दक्ष वायलिन वादक एक सैली ब्रिज कहने दक्ष वायलिन वादक एक सह इतना हम ताती दक्ष में चित्र शिल्पी एक बहु कलाविन परिपूर्ण विच चरित्र है कहते रहेंगे ना इतने स्टैनले में गीत गायना करना आप ही आसान बलागन ही थिया इतने अरे ओह माम वो दुर्बहर गमना कैविल में संगीत क्षेत्रीय दी मगे केला गीत ටිකක් මං ගායනා කරනකොට මම දවසක් සැන්ලියට ගිහුවා මේ මගේ පළවෙනි කැසට් පටේට යොදා ගන්න සැන්ලිය මම රන්තරු පායන සින්දුව කියන්නද කියලා. ඒක බොහොම ආසාවෙන් එතුමා මට දුන්නා කීර්ති කියන්නවා කියලා. මියුසික් හදලා දීලා මේක ඉන්ටර්ලූඩ් මියුසික් ට්‍රැක් එකත් හදලා දුන්නේ එතුමාමයි. ඉතින් ඊටමත් පරිත්‍යාගශීලීව එදා මට මේ ගීතේ ලබා දුන්න නිසා අද මම මේ ගීතේ ගායනා කරමින් රසිකයන් අතරට යම් කිසි තැනකට එන්න මට මේ ගීතයත් බොහෝ සෙයින් උපකාර වුණා. අනිත් ගීතේ ගායනා කරා ග්‍රේෂන් ආනන්ද ඉල්ල හවසට පායක් නේද හොඳයි කෙටි විරාමයකට යමු අපි रुपिया सुया कविकारी
මේ ගීතය ඇත්තටම මේ යුග ගායනාවක්. ඔව්. මේක ගායනා කරන්නේ ධම්මිකා බණ්ඩාරත් සමග ගායනා කළේ. මහින්ද බණ්ඩාර තමයි මේකේ තනතුර. සංගීතවත් කළේ. සංගීතවත් කළේ. ඒ වගේම පද රචනය අපේ ප්‍රවීණ මේකේ ගීතේ සමන් චන්දනත්. ඔව්. ගීතේ වග උත්තරකරුව දෙන්නෙක් ඉන්නවා මෙතන. මේ වග උත්තරකරුවගේ පටංගම සමනයි. ඔව්. ඒ කාලේ මට මතකයි මම මාලිගාවත් හිටියේ. මහින්ද බණ්ඩාර අපිට ගෙවල් වලට කිට්ටුව එහා බ්ලොක් එකේ හිටියේ කවුද මේ කීර්ති ඒ කාලේ අර මේ මේ ලොකු බෑග් එකක් කරේ දාගෙන හා හදා බෑග් එකක් කරේ දාගෙන මේ ගිටාර් එක අරගෙන මේ ඔක්කොම අරගෙන ඔය එන අපේ ගෙදරත් එනවා මහින්දලා ගෙදරත් යනවා ඉතින් බොබ කිට්ටුවෙන් අපිත් එක්ක මේ හිටියා ඉතින් මේ ඔය ඉන්න කාලේ තමයි මහින්ද මේ තනුවක් හදලා දම්මිත්තෙක් කියන්න කියලා වෙලා මේ කීර්තිට මට ගීතයක් ලියලා දෙන්න කියලා කිව්වා මට ඉතින් සිද්ධියක් මතක් වුණා ওই වෙලාවේදී මේ අපේ ගම්පලාතේ එක ගැටෙක් හිටියා ওই ගැටයා මේ තොරතෝන් කියන්නේ සාමාන්‍යයෙන් මේ හරියට ගම්මැද්ද ඇවිදිනවා ඒ කියන්නේ පානදුරේ සරික්කම් මුල්ල කෙහෙල්ලත් ඔය කියන හරිය ඉතින් ඔය යෝධයා ඇවිදින පාරවල දිග්ගල පාර කියන එකේ ගියාම එකෙන් හැරලා යන වම් පැත්තට හැරෙන පාරක් තියෙන පරාක්‍රමාවත හෝ ඊට මෙහා පැත්තේ පාරකට හරියට පාර මතක නැහැ. උතන පොඩි ඉඩකඩක් තිබුණා. මේ ඔය උතන මේ මේ ඔය මේ මේ කවුද අහිගුන්ටක පවුලක් පදිංචිලා හිටියා. ඉතින් ওই ඉන්න අහිගුන්ටක බවුල ඉන්න තැන මේ එක යුවතියක් හිටියා මේ මේ ආපු කට්ටිය අතර කර කුකුලෝ එළුවෝ කොමත් එක්ක අර පොල් කටු වීණාවල් වාරණ කරන කට්ටියක් ඉන්නවා අර ගැටයි ඉතින් ඔතනකට ඔතනින් බලාගෙන යනවා මේ ඔය පාරේ ඇවිදිනකොට මේ මේ කවුද දැක්කම හිනා වෙන නමුත් කතා නොකරන මේ මේ ගෑල් ළමෙක් ඔය අතර හිටියා ඉතින් මේකළු සාමාන්‍යයෙන් මේ සුමානෙකට විතර පස්සේ යනවනේ ඉන්න තැන හරි නැතුව දැන් මේ දවස් රැඳෙන්නේ නැතුව ඉතින් දවසක් දා මේ අර ගැටයට මුණ ගැහෙනවා පාරේදී මේ ගෑල් ළමයාව මේ කොහෙද යන්නේ කියලා ඇහුවම මේ ඒ ගෑල් ළමයා කියනවා මේ අපිට ඉතින් මේ ගින්නේ නැහැනේ මාතියා ශාමී අපි එට යනවා කිව්වා මෙහෙන් ගමෙන් යනවා කියලා. ඉතින් ඕක අර ගැටයා හිතේ තියාගෙන ඉඳලා ලොකු මහත් වෙලා ලොකු මහත් වෙලා එනකොට මේ සිද්ධිය ඔලුවට ආවා. ඒ ගැටයා සමන් චන්ද්‍රනාත් විරසිංහ කියලා එක්කෙනෙක්. ඉතින් ඒ ගැටයා තමයි මේ ගීතේ ලොකු වෙලා ලිව්වේ කියලා. ඔව්. ඉතින් මේ
गीते तनु देखा मट हितना तनु मेकट मे गीते मेक उभिनती गीति दुंग पाऊल मे ओके मे इधे रस भाव पील बंधव मे निश्चय करके विधिने विधवने देख ऐति अटे श्रावक गीत तनु हिचम हितुना मे मेवनी संगीत संवेदना भाषा संकल्प संवेदिता कवियो हो गीत रचके हो चित्त शिल्पियो हो हेमेक्के इंडियावे आंध्र प्रदेश मेहट तेलुगु भाषा कथा करना गोत्रिक जनखंड ऐकुंडिको गोत्रिक चर्यावंती पुलकट वीना वायन गायना कन्न शास्त्र इवे चरित अपे गीत साहित्य वस्तु अवस्था हर अड़ी एवगे अपूर्व कल्पना मेम गोत्रिक तरुणिया तरुण योजना सह प्रति योजना अधिपत मीन संवाद अद उभय भाषा अपट इक भाषा कीर्ति मंडपड़ी एटल वर्ती अतर अरे मे ओम युग गीयक तन श्वास विराम कीला बाधा कीला एक मे स्वरपरास विनस्कम बलपानी कीर्ति कीर्ति मट हिम प्रश्न प्रासंगिक पड़ी अड़ुआन प्रासंगिक अद्दीम के अड़ुती कीर्ति मैं भूम साधारण कला की अद्दी मे अपूर्व गुण नवतवार मत संबंधे भौद्गलिक मिदपुदे बड़ात्म हृदय हेतु मैदानी अरे विचित्र संस्कृति विधि तोड़दा हटी कुकुम पाट नल्लिने वाकट वीनावाने वाब कुमकराने जीवत् सलिखरवागा अभी इलां गीत मंदिरी कावलुविंग मंगी उदे निर्पुर
मनुलो चेतना पिम करन्नत ने प्रिय पिन मासना वैहिना मुद्दे मनुलो चेतना पिम करन्नत ने प्रिय पिन मासना पालु रात्रि संदरेनुविन पुरे वन कोरतरं परिवार तरवल वगे संदुत उपमा उपैलंदुने मटै हंगुने आदरे संदुत उपमा उपैलंदुने मटै हंगुने आदरे समनाय सदलता पायला मगे मित्रयागे पदमालावक मेक अनित मित्रयागे मे संगीत तनु निर्माणयक सह संगीत निर्माणयक सरद दल्लिस संगीतें अजंत आचार्य अजंत रणसिंह पदमालावक इदि अजंतगे अर तीन मटसिलिटु मे बसवहर विशेषयेन्म मे प्रेम गीत लिवीमेदि ओगे मे शैलिय मे इस्मत्वेला पेनुनु मे गीतयक हेटर मम मेक दकिनवा इति एक कीर्ति गायना करनकोट स्वभावयेन्म मे संवेदी मे विशेषयेन्म सौंदर्येट संवेदी मे हंडकिन गायनकोट एक मिहिर किया निम करन्न बा मे इतिन एक जनप्रियत्वयै सार्थकत्वयै देकम एकट मिश्रवेला आपु पूर्ण गीतयक हेटियट मा दकिनवा संगीत रचनावत गीत रचनावत् संगीत संयोजनावत् गायनयत् सम्मिश्रणे अतिसार्थक लेस निर्माण वेच गीतयक्कट मम दकिनवा ए अतीतयट गिहिल्ला तारुण्ये विदगन्न पुलुवन् निर्माणे किरीमेदी मे संगीतज्ञयत् गीत रचकयत् मे गायकयत् दक्वपु दस्कम पिलिबंदव जीवमान साख्यक् हटियट सदलता पायला तीर මහිතනේ මට කියන්න දෙයක් නෑ වගේ මේ සමන් ගොඩක් දේ කරනවා කිව්වා. හැබැයි මම කැමතියි මේ ගීතේ මේ අපූර්ව රූපකයක් භාවිත කරනවා. සඳලතා පායලා මල් වැටගාව ඉරිමා උදේ. දැන් ඉරිමා උදේ හඳ පායන්නේ නෑ සාමාන්‍ය හඳ පායන්න පටන් ගන්න ගොම්මන් වෙලාවේ නෑ නේ. නමුත් මේ සඳලතා විශේෂ වෙනවා ඒ නිසා මොකද මේ සඳලතා කියලා කියන්නේ මේ ස්ත්‍රී වාචී ගන්නපු වෙන වෙන කාන්තාවක් කියන එක පැහැදිලි කරනවා. චන්ද්‍රලතා වෙන්නේ ඇති. එයා ඉරිමා උදේ මල් වැට ගාව පායලා තිනවා. ඇගේ පරිවාර තාරකාවන් තමයි මල් වැටේ පිපිච්ච මල්. ඒක හරි අපූර්ව මේ 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 කවි සංකල්පනාවක්. කල්පනාවක් නේ හරි නිර්මාණාත්මකයි ඇත්තටම. ඒ කියන්නේ අජන්තාගේ ප්‍රතිභාව මේ පැහැදිලිව පේනවා. මොකද මේ බොහොම සුලබ දෙයක්. කාන්තාවක් වැට ළඟ ඉන්නවා කියන එක බොහොම සුලබයිනේ. දැන් ප්‍රේම ගීත පිළිබඳව මම හිතන්නේ මේ प्रेम गीत तीयन सुकुमार अजंत गीत बहुत अब हम एक मे गीत तीयन अड़वाने तो ये गीते क्या ना भी कथा करूँगा नदी मे गीत गीते निर्माण उन्हें एक काले पुनः आप गीत कैसेट पट निर्माण में गीत हतरे कैसेट पट एक सैड सिंधु दिखाते सिंधु दिखा बी सैड इवेनी कैसेट पट या निर्माण उना धर्मश्री विक्रम सिंह की नपे प्रवीण मे निवेदक महात्म्य तमए तो मे गीते मे कैसेट पट निष्पादने करें
එතුමාට ඕන වුණා මගේ ගීත හතරක් නිර්මාණය කරලා මගේ කැසට් පටයක් උත් කරන්න. ඉතින් ඒකට තමයි ගීත හතරක් නිර්මාණය කරපු එක ගීතයක් තමයි මේ සඳලතා පායලා. තව ගීතයක් තියෙනවා සමන් අයියා රචනා කරපු එකක් රිදී සීනසිනාවේ කියන ගීතයක්. ඒ වගේම ඉස්සර ආදි කාලේ වයල වීලක මගේ ජනප්‍රිය වුණු කපිරිණ ගීතයක්. ඒ ගීතයත් මේ ගීත හතරට එකතු වුණා. ඉතින් අර සාමාන්‍යයෙන් අර කැසට් පටයක් ගත්තොත් ඔක්කොම ගීත ජනප්‍රිය වෙන්නේ නැහැ නේ. ඉතින් එකක් දෙකක් තමයි බොහොම විට. ඉතින් මේ ගීත හතරෙන් ගීත තුනක්ම ජනප්‍රියක 75ක් සාර්ථකයි. ඔව්. 75ක් හතරෙන් තුනක් එහෙමද? අපි ඊළඟ විරාමයකට ගිහිල්ලා ඊළඟ ගීතයක් එක්ක කතා බහ එකතු වෙමු. ලොස් කබලේරෝස්, ලා සිලෝනියන්ස්, ලබම්බාස්, ලොස් ෆ්ලැමින්කෝස් මේ වගේ කණ්ඩායම් සංගීතවලින් පටන් අරගෙන
इलेक्ट्रॉनिक संगीत तेरे हेत्व हेट अग ना हेत्व दशके मितनवा उबे गीत शैली मेके मे वर्धने दिग्गेल मे वर्धने इलक वर्धनीय अवस्था अभी मे गीते मे गीते तव हामनायस्कर लगे मार मूलिक लक्षण टीक अनिवार्य मेके तीर नमु ए वेणु अट संगीत मे वाशन मेक तव विस्तार ने कर हंडवाल दें मेक हामनायस्कर फूलों पैदल नमु ए वेणु अट मेक संगीत विस्तार ने मंगित ये आप उधार आवे कीर्ति पेस्कोल के संगीत भावित आवेल गया मे खंडम संगीत सह इतरा विधि सरलशास्त्रीय संगीत यम लक्षण बटेर संगीत लक्षण उत्त सम्मिश्रण आखिर मंगित मून स्टोन सूपर गोल्डन चैम्स सितारा मदारा इतना सितारा मदारा इवा क्लैरेंस विजयवर्धन के खंडम संगीत खंडम एतुले आप वर्धने मंगित मे शैली उससे तब एहाट गिया मगे अदास मे गिये तो बट एहनो तब हंडवल हतरक पहाक को देख योजना मगित अदीक मे ओ गीते रचना कल तीन समानी सा मेकि मे कांतावर गिया गिले मार दिले नो मे गमन लता हदी में आदि किया समन समय दाने को नहीं खेला कीर्ति मे तानो निर्माण के लिए आपे रंजित पेरेरा खेला किया बुकी खंडयाम संगीत प्रमुख स्थान के हिट सैक्सोफोन वाद किया तब दक्ष रंजित पेरेरा खेन संगीतज्ञ ಹಾಗೆ ತಾವ ಹತ್ತಿಬಿಡಿ ಅವುಗೆ ಮೇ ಅವು ಸಂಗೀತಜ್ಞ ಕ್ಯಾಟಿಯಟ ವಾದಕಿಯ ಕ್ಯಾಟಿಯಟ ಮೇ ಸಂಗೀತಜ್ಞ ಕ್ಯಾಟಿಯಟ ಮೇ ಪಿಬಿದೇಗಿನ ಎನ ಕಾಲೆ ತನು ನಿರ್ಮಾಪಕೆ ಕ್ಯಾಟಿಯಟ ಮೇ ಮೇ ಕ್ಷೇತ್ರೇ ಆಕ್ರಮಣೆ ಕರಣ ಪಟಂಗತ್ತ ಕಾಲೆ ತಮೈ ಅವುಗೆ ಅಭಾವೆ ಸಿದ್ಧ ಉಡೆ ಮೇ ಸ್ಟ್ಯಾನ್ಲಿ ಪೀರಿಸ್ ಪ್ರಮುಖ ಇಸ್ರಾಟ ಗಿಯಾತಾವ ಏ ಗಮನ ಯಂಡ ಮೇ ಕೌದ ಅಪೇ ಮೇ ರಂಜಿತ್ ಪೇರಾಟ ಲಬುನ್ನೆ දැන් මේ ගීතයේ තනුව පිළිබඳව දැක්කම මට අහනකොටම තනුව මට තේරුනේ මේකේ තියෙන නැටිල්ලක් මම කියන්නේ අපේ මේ නදීක නටපෙකක් තියෙනවා ඒක ඇතුලේ දැන් මේ අනිත් එක මට දැනුන දේ තමයි මේක හොඳ සාදයකට එහෙම නැත්තම් මේ මොකද මේ නර්තනයකට යෝග්‍යයි කියලා සහ මට හිතට එකපාරට මම දැන් මේ කවුරු හරි කට්ටියක් පිරිසක් තරුන්නේ කට්ටියක් ගිහිල්ලා වෙලා මේ මොකද්ද මේ මේ ට්‍රිප් එකක් ගිහිල්ලා කියන්නේ විනෝද චාරිකාවක් ගිහිල්ලා තැනක නිකන් මේ මේ මොනවද ඒවට මේ අර පන්දම් පත්තු කරගෙන පාඩු වෙලා සින්දුවක් කියන්න පටන් අරගෙන වෙලා මදුපාන සාදයකට සහභාගි වෙලා ඉතින් ඒ වෙලාවක ගැයිය යුතු වගේ දෙයක් තමයි හිතුනේ ඉතින් එතකොට එතනද අර මේ මොකද්ද මීවිතයි ගීවිතයි ගීපොතයි එක ළඟට ලං වෙනවා වගේ මීවිතයි ගීපොතයි මේ මේ යෝතියයි ඒ සම්බන්ධ සහසම්බන්ධතාවත් එක්ක තමයි මේ ගීතේ නිර්මාණය වීමේ මේ මේ පදමාලාව නිර්මාණය කිරීමේ මේ මේ මොකද්ද මූල ආරම්භය ඇති වෙන්නේ. ඉතින් ඒක තනුවෙන් විතරක් නෙවෙයි සංගීතයෙන් මම බොහොම කැමතියි. බොහෝ වෙලාවට තනුවක් නිර්මාණය කරපුවා විශේෂයෙන් මේ කීර්තිපස්කෝල්ලා එහෙම වඩා කැමතියි. තනුව නිර්මිත තනුවකට ගීත ලියා ගන්න. ඒ මොකද ඒගොල්ලන්ට හුරු වෙන විදිහට ඒක ඒක තමයි ඔයම කීප දෙනෙක් හිටියා විදිහට මේ සරත් දසනායක සරත් දියල්ලිස්ල වගේ අය දැන් තවත් අය ඉන්නවා චිත්‍රපටයක ගීතේ නම් වැඩි කැමැතියි අත අනුව ඉස්සලා හදලා දෙනවට ඉතින් ඒකට බොහොලට අපිට සිද්ධ වෙන අනුගත වෙන්න එහෙම වේ උතුයි කියලා වෙන්න පුළුවන් වෙන්න ඕනේ කියන අදහසකුත් මන් දරනවා ඉතින් මේ දැන් මේ ගීතේ නිර්මාණය වෙලා ඒ විදිහට ඒ නර්තනයේ නැටුම ඇති වෙන හොඳද ඒ ජවනිකාවකට ගෝචර වෙන සාදයකදී අර එකමුතුවකදී ප්‍රීති සාදයකදී ගැයෙන්න පුළුවන් පොඩි 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 අපි ගේම එකට කියන්නේ මේ මේ පොඩි නැටිල්ලක් ඩැනිල්ලක් ඇති වෙන ගීතයක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. එහෙම එකක් උනේ නැහැ කවදාවත්. හැබැයි නටන අවස්ථාවේදී මම මේක ප්‍රසන්න වේදිකාවේදී ගායනා කරනවා. ඒක බොහොම ප්‍රේක්ෂකයන් සජීවී ප්‍රසංගවලදී බොහොම කැමති ගීතයක්. ඉල්ලන ගීතයක්. කෙටි විරාමයකට යනවා අපි නැවතත්. මොන ගැහමු සනගිරි මුදුන වලට සරණත් සමගින්.
අවසාන අදියරටයි අපි සම්ප්‍රාප්තවලදී අවසාන ගීතයත් එක්ක මේ ගීතේ මම හිතනවා ගීත සහෝදරයා ඔබේ හඬට ටක්කෙටම සරිලන ගීතයක් මේ ගීතයෙන් තමයි ඔබේ හඬේ තියෙන සියලුම චරිත ලක්ෂණ එළිදරව් වෙන්නේ කියලා මට හිතෙනවා මේ ගීතය සංගීතවත් කළේ ඔබ දැන් කිව්වා රුකාන්ත ගුරුකලක ඔබේ සමකාලීනයක ඔබේ සගේ සමනය කිව්වා වගේ පාසල් වියේ ඉඳලා සංගීත ලෝකයේ ඇතුළත් ලංකාවේ විශේෂයෙන්ම 80 දශකයේ ප්‍රබල නැම්මකට ලංකාවේ ගීතාවලිය වෙනම දිශානතයකට හරවපු මැදිහත්වීමක් කළ සංගීතඥයෙකු. දැන් මේක ලිව්වේ කවුද? ලිව්වේ ඩොනල්ඩ් ලයිවන්. එතුමා ඇත්තටම මේ නදීක මේ ගීතය අර ඔබ කිව්වා වගේ රූකාන්තයි මම අපි බොහොම සමීපව අපේ සංගීත කණ්ඩායමේ ඉන්නකොට ගීත ගායනා කරනවා. අපි ගීත බෙදාගෙන ගායනා කරනවා. අපි යුග ගීත ගායනා කරනවා. රූකාන්තට පුළුවන් මේ ගෑනු හඬින් ගීත ගායනා කරන්නත්. ඉතින් අපි සමහර මල්බර හිමිදිරිය ගීතය රුක්මණී ගේවිගේ හඬ ඔහු ගායනා කරනවා. ඉතින් එවැනි හැකියාවක් ඔහුට තියෙනවා. අපි බොහොම සංගීතයේ මේ ගායනය තුළ සංගීත කටයුතු තුළදී අපි බොහොම සමීපව වැඩ කටයුතු කර පුද්ගලික දේවල්ටත් අමතරව ඉතින් ඒක නිසා රූකාන්ත බොහෝ විට දන්නවා මගේ ශෛලිය මොකද්ද මට පුළුවන් දේ මොකද්ද මට හරියන දේ මොකද්ද කියන එක දන්නවා. ඉතින් මේ ගීතේ නිර්මාණය වුණ 82 වර්ෂයේදී එදා ඒ ජෝනේ ශබ්දාගාරේ බොරැල්ලේ තිබුණු අපි හැමදාම පටිගත කිරීමක් අවසානයේදී මේ අපේ වාදක මණ්ඩලය එකතු වෙලා එක ගීතයක් මං වෙනුවෙන් මොකද මට තමයි හිටපු අයගෙන් ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් හැමෝම හැම දවසම එකපු හිටපු සංගීතඥයෙක් ගීතයක් නිර්මාණය කරනවා මං වෙනුවෙන්. ඉතින් එදා දවසේ ඉතින් ඔහොගේ ගීත ටිකක් මට එකතු වෙලා තිබුණා. එදා දවසේ රූකාන්තර තමයි මේ ගීතයක් මට නිර්මාණය කරන්න නියම වෙලා තිබුණේ. මේ ඩොනල්ඩ් ලයිවන් කියන්නේ අපේ ඒ ශබ්දාගාරේ පටික ඒ කියන්නේ ශබ්ද පරිපාලකවරයා. ඉතින් එතුමාත් ගීත රචනය කරලා තිබුණ කල්ලි. ඉතින් අපි කිව්වා මේ ඩොනල්ඩ්ට කියලා මේක ලියව ගමු එහෙම කියලා. කියලා මේ අපේ කාලයත් අවසන් වෙලා තිබුණේ. ඒ කියන්නේ ශබ්දාගාරේ අපිට රෑ 10න් පස්සේ පාවිච්චි කරන්න බෑ. ඉතින් රූකාන්තයි මමයි ගිහිල්ලා ඒ පියතුමෙක් තමයි බාරව හිටියේ. එතුමා ගාවට ගිහිල්ලා මේ රූකාන්ත ඉල්ලීමක් කරා තව පැයක් අපිට මේ ශබ්දාගාරේ දෙන්න මේ කීර්තිගේ සින්දුවක් මම මියුසික් කරනවා ෆාද කියලා. කිව්වෙන් පස්සේ එතුමා අපිට තව පැයක කාලයක් ලබා දුන්නා. ඊට පස්සේ ඒ පැය ඇතුළත නිර්මාණය වුණු ගීතේ තමයි මේ ඔබ මා හමු අවසන් දිනේ කියලා කියන්නේ. ඉතින් ඒ ගීතේ පසුව ඉතාමත් ජනප්‍රිය වුණා. ඉතාම ජනප්‍රිය වුණා. අදටත් ජනප්‍රියයි. රත්නශ්‍රියගෙනුත් මම කැමති දැනගන්න අවසාන ගීතය හැටියට මේ ගීතය ගැන. අවසාන ගීතය හැටියට වගේම මම හිතන්නේ මේ අද අපේ මේ මුණ දීපු අත්විඳපු මේ ප්‍රාසංගික අත්දැකීමේ අපි ආරම්භයේදීම කිව්වේ කීර්ති පෙස්කවිල් තමන්ගේ අනන්‍යතාව දිගටම නොනසා පවත්වාගෙන ආපු මෙනම ඔහු නිරන්තරයෙන් අභ්‍යාස කරන සංගීතඥයෙක් ගායන ශිල්පියෙක් කියලා අපිට ඔහුට ආදේශක නැහැ කියලා අපි කිව්වා. ඒ කාරණ නැවත වාරයක් මතක් කරන්න කැමතියි කීර්ති. මේ
ප්‍රමාණාත්මක නිර්මාණ සංඛ්‍යාවට වැඩිය නිර්මාණ ගැන ප්‍රමාණාත්මක හිතනට වඩා ඒ ගුණාත්මක පක්ෂය ගැන කල්පනා කරමින් ඔබේ ඉදිරි සංගීත ජීවිතයේ සාර්ථක වෙන්න කියලා මම ඉතාමත්ම හර්ධයාගම ප්‍රාර්ථනා කරනවා ඔබට මම හිතනවා සමන්ටත් අපි මේ කතා බහ සරුසාර කරන්න එකතු දක්වපු දායකත්ව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා හැම දිනටම ආයුබෝවන් කියනවා ස්තුතියි සමනායට කෙටි යෙන් මේ ගැන මේ තාම කෙටින් කියනවා නම් මම සංගීත මේ මේ අපේ තිබිච්ච සාකච්ඡා වලට පරිබාහිරව යමක් කියන්න කැමති කීතිපස්කෝල් කියන්නේ තමන්ගේ මේ හැකියාවන් නිර්මාණ කරන දායකත්වයේ ගායන හැකියාවන් මේ ඔක්කොම එකතු කරලා සමාජ බෙහෙවරකේ දෙනවා වෙනම අනාත වෙච්ච අසරණ වෙච්ච ළමයි වෙනුවෙන් මේ प्रसंग पवत्वीं तैंग वल्ट गील वेरला हेम दायक लादेना गुलांग सतुरट पत्कर इतकोट मे तव ये उदौकरण पुलवा समाज मेहमर के हेम विलयम यदेनवा एक संविधानात्मक मास्पताहरी प्रसंग पत्ला लेडुंगे मे मे रोगी मे इद्रिपीट मे गायना वल्ट इद्रिपत्ला उंगे सिद्धत निवास सन्न कटिगर हेम आय अद भूम विरलाय कीर्ति अति ये युतकम मगिताने समाज इष्टवीत मे एक इष्टवेनवा इवागे मम नदी कटात बे मे अपे रत्तश्रीटा भेम स्तुतिवत्न अभी तेक मेतन एक मावदायक कीर्ति मल्ली भूमि स्तुति संबंध मेक निष्पादक मतुरुट सदरवाण्य हेमदनाट पे वादक मंडली अट विशेष मगे सहोद हेमदा मे हेमदनाट मे ඉස්සුතිවන්තයෝ මේක සාර්ථක කරගන්න මේක අනිදරා මේක ඉතාමත් සාර්ථක මේ මේ වැඩසටහනක් වේවි කියලා අද වැඩසටහන ඉතාම සාර්ථක ඔබේ අදහස ඇත්තටම මම සුතිවන්ත වෙනවා මේ මට ආරාධනා කිරීම පිළිබඳව මේ හිරු ටීවී නාලිකාවේ මේ සඳගිරි මුදුන කියන වැඩසටහනට විශේෂයෙන් මම මේ වැඩසටහන මට අවස්ථාව ලැබෙන හැම වෙලාවකදීම මම මේ නරඹලා තියෙනවා මේ වැඩසටහන මම මේ වැඩසටහනේ තේමාවට මම ඉතාමත් ප්‍රිය කරා මුල සිට මම නරඹුවා තේමාවට මම ප්‍රිය කරා මොකද රසිකයෙකුට ඕන කරන ගීතයක් නිකන් අහලා රස විඳලා ඒක පැත්තක දානට වඩා ඒ ගීතය තුළ තියෙන අන්තර්ගතය පිළිබඳව යම්කිසි සංගීතමය සහ සාහිත්‍යමය विश्लेषण समग गीत रसविंद तीव्रना प्रेक्षको रसिको कमती मुखद मे वेडसटान विश विकाशन विलावत बहुम निस्कांस कैम भीम काल बहुम निधासीन विलावक मे वेडसटान प्रेक्षक पत्क मेवनी अवस्थावक मेवनी वेडसटान तुम प्रेक्षक धैर्य सतुट आनंदे बहुम इहलाय थिंक ये पीलो उब शमटम नदी को बटत रत्नश्रेय बटत संगीत कांडा बटत निष्पादक मंडली टत सीर मुदे मगे हृदय आगम स्तुति माँ पुद करना में अवस्था है स्तुति वेडी अटवाटी का आवश्यक है रत्नश्रेय तो बे भूमि का वगैरह कथा कला मम कथा कला उप कथा कला समन्वय आई थिंक एक सा नव तत् श्राव के अंत प्रेक्षक अंत अपी गेर लंकावे प्रतिस्थापने को नुह की विनाथ हंड की विस्थापने को नुह की हंडवल इताम सीमित गणने एक सतु ओहु ओह सतु इतम अद्वितीय रत्नश्री अयो बट इतम स्तुति ओबे मेदि अत्म उब मेक गुणात्मक पोहणी किरी मगट मे वेडसराहन पोहणी किरी मगट उब दुन दायक सबन अयो बट इतम स्तुति ओब मे मेदि अत्म कीट सहोदर ओबे गायना वंट ओबे मे मे अपे संतवेट ओब स्तुति कांचन पियानावेन लसंत गीतारवेन सह प्रकाशन सुरंग स्तुति अभी अवसान गीत अत्यकोबेन समुगण लबन सती अभी मुन गहन संदगी वेडसराणत एक मी विसल पुरी मटुरा मगी सित कुहे गया
මව හැර දමා මසිත ඔබ සොයා ගියා මා ඉන්නදෝ මේ වගේ දුකක් සිතේ දරා